කඩිස සුදු හාවා. ඔන්න දුවේ පුතේ ඉස්සර කාලේ කැලෑවක ලස්සන සුදු පාට හාවෙකුයි දුඹුරු පාට හාවෙකුයි ජීවත් වුණා. මේ දෙන්න හොඳ යාළුවෝ. ඒ වුණාට සුදු හාවා ගොඩක් අඩිසරයි, දුඹුරු හාවා හරිම කම්මැලි. මේ දෙන්න එකට හිටියත් සුදු හාවා ලොකු කැරට් පාත්තියක් තනියම හැදුවා. දුඹුරු හාවා ඈතට වෙලා ගහක් ඇට වෙලා නිදාගෙන මේ දිහා බලාගෙන හිටියා. කිසිම දෙයකට උදව් නම් කරේ නැහැ. ඒත් සුදු හාවා හරිම හොඳයි කඩිසරයි වගේම. එයා කැරට් ගොඩාක් අර දුඹුරු පාට කම්මැලි හාවටත් දුන්නා. ඒ හාවා ඒ ටික ගන්නවා. වලස් පැංචෙක් දැක්කා. එයා දුවලා එතෙන්ට ඇවිල්ලා කිව්වා, දුඹුරු හාවෝ මම මේ හැමදේම බලාගෙන හිටියේ. ඔයා කොච්චර නම් කම්මැලියද, ඔයාට ලැජ්ජ නැද්ද? මේ සුදු හාවා මහන්සියෙන් වගා කරපු දේවල් කිසිම අමාරුවක් නැතුව ඔයා ওই විදිහට කන්න කියලා. අනේ මේ දුඹුරු හාවට ගොඩක් ලැජ්ජ හිතුණා. එයා හිතුවේ කවුරුවත්ම දැක්කේ නැහැ කියලානේ. එයා ඉක්මනින් මෙතනින් මාරු වෙලා යන්න ගියා. මමත් ආයේ කම්මැලි නැතුව මේ විදිහට හදාගෙන කෑවා නම් මට කවුරුවත් ඔය වගේ කියන්නේ නැහැනේ කියලා එයා එදා හොඳ පාඩමක් ඉගෙන ගත්තා.